أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم මහා කාරුණික පරම දයාබර අල්ලාහ් තාලාගේ අති උතුම් නාමයෙන් ආරම්භ කරමි. උත්තම මුහම්මද් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවිතය අනුව තම ජීවිතය හැඩගස්වාගත් නබිතුමාණන්ගේ සහාබාවරුන්ට සහ එතුමාණන්ගේ ජීවිතය අනුව තම ජීවිතය අනුවර්තනය කරමින් ජීවත්වන සියලුම යහපත් දනන්ට අල්ලාහ් තාලාගේ ශාන්තිය හා සමාදානය හිමි වේවා යන උත්තුංග ප්‍රාර්ථනාව ඉටු කරමින් දයාබර වැඩිහිටියනි සොයර සොයුරියනි ඔබ සියලු දෙනාටම ඉස්ලාමීය සුබ පැතුම අල්ලාහ් තාලාගේ ශාන්තිය හා සමාදානය හිමි වේවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. ගෞරවනීය සහෝදර සහෝදරවරුනි, ඔබ දන්නවා ඉස්ලාම් අංග සම්පූර්ණ ජීවන සැලැස්මක් කියන එක. ඉස්ලාම් අංග සම්පූර්ණ ජීවන සැලැස්මක් ලෙස අපි හඳුන්වනු ලබන්නේ, එසේ කියනු ලබන්නේ, එසේ කීමට හේතුව වන්නේ ඉස්ලාම් මිනිසා උපන් මොහොතේ සිට, එමත් නැත්නම් මෞකුස තුළ සිටින අවධියේ සිට මෙලොවින් සමුගන්නා කාලය තුරු කෙබඳු කෙසේ කුමනාකාර ජීවිතයක් ගත කළ යුතුද, ඔහුගේ යුතුකම් වගකීම් මෙන්ම අයිතිවාසිකම් මොනවාද යන්න පිළිබඳව ඉතාම පැහැදිලිව මැනවින් යථාර්ථවාදී ලෙස සඳහන් කරන දහමක් නිසා. ඒ යථාර්ථවාදී අදහස් තුළ ප්‍රායෝගිකත්වයත් ගැබ් වෙලා තියෙනවා. ඒ ප්‍රායෝගිකත්වය තුළ ඉස්ලාම් තමන්ගේ ඉස්ලාම් දහම අනුගමනය කරන පිළිපදින පුද්ගලයාට යම් යම් වගකීම් පවරනු ලබනවා. එසේ පවරනු ලබන වගකීම් වලින් සුවිශේෂ වගකීමක් තමයි දයාබර සහෝදර සහෝදරවරුනි අසල් වැසියන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් යනාදිය. එය කොතරම් ශ්‍රේෂ්ඨ කාරණාවක්ද යැයි සඳහන් කරනවා නම්, ඔබ ස්වර්ගයටද නිරයටද කියන නිර්ණායකය ප්‍රධාන සාධකය බවට පත්වන්නට තරමට ඉස්ලාම් අසල් වැසියන් සතු වගකීම් සහ යුතුකම් ගැන සඳහන් කරනවා නම්, ඔබ කල්පනා කරලා බලන්න මුස්ලිම්වරයෙක් ඇටියට ජීවත් වන පුද්ගලයෙක් තමන්ගේ අසල් වැසියන්ට කොතරම් යුතුකම් ඉටු කළ යුතුද, කොතරම් වගකීම් ඉෂ්ට කළ යුතුද කියන කාරණාව පිළිබඳ. එය සනාථ කිරීම සඳහා ගෞරවනීය සහෝදර සහෝදරවරුනි පරිශුද්ධ අල් කුර්ආනයේ 4 වන සූරාවන සුරතු අල් නිසා කියන සූරාවේ 36 වන වාක්‍යයේ සර්ව බලධාරි අල්ලාහ් තාලා සඳහන් කරන විට, විශ්වාසවන්තයිනි මට පමණක් නැමදුම් කරන්න, මට කිසිම දෙයකින් ආදේශ තබන්නට එපා, ශිර්ක් කටයුතු වල යෙදෙන්නට එපා. ඔබගේ දෙමාපියන්ට, නෑයින්ට, අනාථයින්ට, දුප්පතුන්ට මෙන්ම නෑයින් වන සහ නෑයින් නොවන අසල්වාසීන්ට උපකාර කරන්න යනුවෙන් පවසන කුර්ආන් වාක්‍ය මම පෙර සඳහන් කළ 4 වෙනි සූරාවේ පරිච්ඡේදයේ 36 වන වාක්‍යයේ අල්ලාහ් තාලා සඳහන් කරනවා නම්, සහෝදර සහෝදරවරුනි කල්පනා කරලා බලන්න අසල් වැසියන්ට කළ යුතු යුතුකම් පිළිබඳව කොතරම් අපි කල්පනාකාරී විය යුතුද කියන එක.
අල්ලාහ් තාලාට යුතුයකම් ඉෂ්ට කළාට පසුව අල්ලාහ් තාලාගේ අනට කීකරු වීමට පසුව අපට පැවරෙන වගකීම් වලින් අතිශය වැදගත් වගකීමක් තමයි අසල්වැසියන් පිළිබඳ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව ඔවුන්ට අප විසින් ලබා දිය යුතු ගෞරවය අප විසින් ඔවුන් ලැබිය යුතු ආරක්ෂාව පිළිබඳව පරිශුද්ධ අල් කුර්ආනය දැනට අවුරුදු 1436කට කලින් සඳහන් කරනවා නම් වර්තමාන ලෝක සන්දර්භයේ දිස බලන විට අපි වර්තමාන ලෝකයේ මිනිස්යාගේ ජීවන රටාව පිළිබඳව බලනකොට අපිට තේරෙන කාරණාවක් තමයි වර්තමාන මිනිසා කොතරම් කාර්යබහුල ජීවිතයක් ගත කරනවද යාන්ත්‍රික තත්වයකට මිනිසාපත් වෙලා අසල්වැසියා ගැන සොයා බලන්නට පෙර තමා ගැන තමාට කල්පනා කරන්නට තරම් ඔහුට නිදහසක් විවේකයක් වේලාවක් නැති තරමට මිනිසයාද යාන්ත්‍රිකත්වයට භාජනය වෙලා මුදල් උපයන හේතුව නිසා හෝ අධ්‍යාපන කටයුතු නිසා හෝ වෙනත් ලෞකික කාර්යයන් සඳහා හෝ තමන්ට තත්පරයක් විනාඩි කිහිපයක් ගත කරන්නට අසල්වැසියන් හා සමීප සම්බන්ධතා පවත්වන්නට පරිශුද්ධ අල් කුර්ආනයේ සඳහන් කරන ආකාරයට අසල්වැසියන්ට උපකාර කරන්නට ඔහුට කාලය ඉතිරි වෙලා නැහැ. ඒ තරමට මිනිසා යාන්ත්‍රික මිනිසෙක් බවට අද පත් වෙලා හමාරයි. මෙම සන්දර්භය තුල සැබෑ නියම යථාර්ථවාදී මුස්ලිම්වරයෙකු පරිශුද්ධ අල්ලාහ් තාලාගේ අනට නිසියාකාරව අවනත වූ මුස්ලිම්වරයෙකු අසල්වැසියාට කළ යුතු යුතුකම් කුමන හේතුවක් නිසා හෝ කුමන තත්වයක් නිසා හෝ ඔහු පැහැරහරින්නේ නැහැ. අසල්වැසියාට තමාගෙන් ඉටුවේ යුතු යුතුකම් නිසියාකාරව ඉෂ්ට කරන්නට ඔහු සැහැදී පැහැදී සිටිනවා. ඇයි හේතුව මම පෙර සඳහන් කළා ඔබගේ නිරය හෝ අපාය කියලා අපි කියන ඒ දෙක හෝ ස්වර්ගය කියන ඒ ප්‍රධාන නවාතන් පොලේ නිර්ණායකය බවට අසල්වැස යුතුකම් පවතිනවා නම් ඔහු සදාකාලික ස්වර්ගයේ නිත්‍ය සාමාජිකයෙකු වීමට නම් දැවෙන ගින්නෙන් තමන්ව ආරක්ෂා කරගන්නට නම් අසල්වැසියන් සම්බන්ධයෙන් ඔහු ප්‍රමුඛතාව ලබා දෙනවා. ඒ ප්‍රමුඛතාව කොතරම් දුරට ලබා දිය යුතුද කියන එක නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ වදන්වල පවා ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා තමයි වරක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අසල්වැසි යුතුකම් පිළිබඳව සඳහන් කරන විට සහෝදර සහෝදරවරුනි එක අවස්ථාවකදී සඳහන් කරනු ලබනවා තුන් වරක් එකම දේ නැවත 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 නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙන්න මේ ආකාරයට පවසනවා. ඔහු සැබෑ විශ්වාසවන්තයෙකු නොවේ. ඔහු සැබෑ විශ්වාසවන්තයෙකු නොවේ. ඔහු සැබෑ විශ්වාසවන්තයෙකු නොවේ. යනාදී වශයෙන් තෙවරක්ම සඳහන් කරනවා. අසල ඉසිටි සහාබවරු ආනවා අල්ලාගේ දූතයාණෙනි රසූල්වරයාණෙනි සැබෑ විශ්වාසවන්තයෙක් සැබෑ මූමින්වරයෙක් නොවන්නේ කවරෙක්ද? ඔහු සැබෑ මුස්ලිම්වරයෙක් නොවන්නේ කුමන හේතුවක් නිසාද? පැහැදිලි කරලා දෙන්න කියලා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කරනවා තමන්ගේ අසල්වැසියාට හිංසා කරනවා නම් තමන්ගේ අවයව වලින් තමන්ගේ වදන් වචන වලින් තමාගේ අසල්වැසියා හිංසනයට භාජනය වෙනවා නම් ඔහු සැබෑ විශ්වාසවන්තයෙකු සැබෑ මූමින්වරයෙකු සැබෑ මුස්ලිම්වරයෙකු නොවේ කියලා අවුරුදු 1436කට පෙර කාන්තාර පොළවක සිට වැලි කතරක සිට
විශ්වස්ත ලෝක ජනතාවට අසල්වැසියාගේ යුතුකම ගැන නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානම් සඳහන් කරනවා නම්, ගෞරවනීය සහෝදර සහෝදරවරුනි, වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම අපි අපගේ සිත් මත අත තබා කල්පනා කළ යුතුයි. ඒ යුතුකම, ඒ වගකීම මාතින් ඉෂ්ට සිද්ධ වුණාද? එහෙම නැත්නම් ඒ යුතුකම් වගකීම් මාතින් පැහැර හැරෙන්නට, පැහැර හරින්නට ලක් වී තිබුණාද කියන එක අපි අප ගැනම සොයන් විවේචනයක් කර බැලිය යුතුයි. සහෝදරෝනි, කොතරම් යථාර්ථවාදීද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ වදන් සහ පරිශුද්ධල් කුර්ආනයේ වදන් අසල්වැසියන් සම්බන්ධයෙන් පවසන දේවල්. දවසක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තමන්ගේ සහාබිවරයෙකු අනුගාමිකයෙකු වන අබූදර් රලියල්ලාහු අන්හු තුමාණන්ට සඳහන් කරනවා, අබූදර්, ඔබ හොදි පිළියෙල කරනවා නම්, ඔබ ව්‍යංජනයක් සාදා හොදි පිළියෙල කරනවා නම්, ඒට ජලය මදක් වැඩිපුර එකතු කරන්න. ඔව් වසනවා, යා රසූලල්ලා, ඇයි? ඉන් කොටසක් ඔබේ අසල්වැසියාට ලබා දෙන්න. ඒ සඳහා ඔබ ජලය ටිකක් වැඩිපුර එකතු කරන්න. කල්පනා කරලා බලන්න. මම පෙර සඳහන් කළා, යාන්ත්‍රික බවට පත්වෙච්ච මනුෂ්‍යයාට අවුරුදු 1436කට කලින් කියනවා, සංසුන් වීම සඳහා යාන්ත්‍රිකත්වයෙන් මිදී සාමාන්‍ය මනුෂ්‍යෙක් කැටියට කල් ගෙවන්නට, තමන්ගේ අසල්වැසියා ගැන සොයා බලන්නට, අසල්වැසියාගේ කුසගින්න, විඩාව, විපාසය, අසල්වැසියාගේ අවශ්‍යතා සොයා බලන්නට නෙවෙයිද ඒ අදහස? ඔබ හොදි පිළියෙල කරනවා නම් ජලය ටිකක් වැඩිපුර එකතු කරන්න කියන එකේ අදහස අසල්වැසියා ගැනත් යොමු කරන්න, අසල්වැසියා ගැනත් කල්පනා කරලා බලන්න. අද දින ඔහුගේ තත්වය මොකක්ද කියන එක සහෝදරවරුනි, කොතරම් ප්‍රායෝගිකද ඉස්ලාම් දහම? අසල්වැසියන්ට කළ යුතු යුතුකම් ගැන තවත් තැනක නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කරන විට ජිබ්‍රීල් අලයිහිස්සලාම්, ඔබ දන්නවා නබිතුමාණන්ට දේව පණිවිඩ රැගෙන පහළවන මලක්වරයා, අසල්වැසියා පිළිබඳව ජිබ්‍රීල් නැමති මලක්වරයා පැමිණ නබිතුමාණන්ට අසල්වැසි යුතුකම් ගැන සඳහන් කරනවා එක දිගට සඳහන් කරනවා. අසල්වැසියා සම්බන්ධයෙන් මෙසේ ගත යුතුයි, අසල්වැසියා සම්බන්ධයෙන් මෙසේ ක්‍රියා කළ යුතුයි, අසල්වැසියාගේ යුතුකම් මෙසේ ආරක්ෂා කළ යුතුයි, අසල්වැසියාගේ වගකීම් මේ ආකාරයට ඉෂ්ට කළ යුතුයි යනාදී වශයෙන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කරනකොට එතුමාණන් පවසනවා, ජිබ්‍රීල් පැමිණ අසල්වැසි යුතුකම් ගැන සඳහන් කරන ආකාරයට මම කල්පනා කළා, දේපල අයිතියේ හිමිකරුවන්, උරුමකරුවන් බවට අසල්වැසියන් පත්වේවි දෝ යනුවෙන් මා කල්පනා කරන සිතන තරමට ජිබ්‍රීල් මා වෙත පැමිණ අසල්වැසියාගේ වගකීම් ගැන එක දිගට මහාට සඳහන් කළා කියන එක. ඔබ දන්නවා දෙමාපියන්ගේ දේපල දරුවන්ට අයිති වෙනවා, ස්වාමි පුරුෂයාගේ දේපල භාර්යාවට අයිති වෙනවා. ඒ ආකාරයට අසල්වැසියන්ටත් දේපල අයිතියට හිමිකාරුවන් වෙයි දෝ යනුවෙන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කල්පනා කරන ආකාරයට, සිතන ආකාරයට අසල්වැසියන් ගැන ඒ ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා පණිවිඩ පහළ කරගෙන සිටියා නම් අසල්වැසියා ගැන කොතරම් අපි කල්පනා කළ යුතුද කියන කල්පනා කරලා බලන්න. ඒ නිසා තමයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා තවත් හදීසයක වාර්තා කරනකොට මෙන්න මේ ආකාරයට සඳහන් කළා. සහෝදරවරුනි, ඉතාම වැදගත් ප්‍රායෝගික තවත් නබිතුමාණන්ගේ වදනක්. එතුමාණන් සඳහන් කරනවා, ඔබේ මිතුරන් අතර ගුණ යහපත් පුද්ගලයා මිතුරන් අතර උසස් පුද්ගලයාය
මිතුරන් අස මිතුරන් අතර උසස් පුද්ගලයා වන්නේ ගුණයහපත් පුද්ගලයා. අල්ලාහ් තාලා ඉදිරියේ උසස් පුද්ගලයා වන්නේ තම අසල් වැසියා සම්බන්ධයෙන් නිසියාකාරව යුතුකම් ඉටු කරන පුද්ගලයා කියන එක. එහෙමනම් අල්ලා ඉදිරියේ වගකීම් නිසියාකාරව ඉෂ්ට කරන ලද පුද්ගලයා බවට මමත් ඔබත් පත්වන්නට නම් නිරේද ස්වර්ගෙද යන නිර්ණායකය තීරණය කරන සාධකය බවට අසල්වැසි යුතුකම් පිළිබඳ අසල්වැසි වගකීම් පිළිබඳ නිර්ණායකය පත්වන්නේ නම් පරිශුද්ධ අල් කුර්ආනයේ අල්ලාහ් තාලා සඳහන් කරන විට අල්ලාහ් තාලාට කළ යුතු යුතුකම් වලට පසුවත තියෙන යුතුකම් වලින් එකක් අසල්වැසියන්ට කළ යුතු යුතුකම් තරමට සඳහන් කරනවා නම් ඒ අසල්වැසි යුතුකම් පිළිබඳව ඔබත් මමත් කොපමණ වාරයක් කල්පනා කළ යුතුද කියන එක කල්පනා කරලා බලන්න. එහෙමනම් ඒ යුතුකම් සහ වගකීම් අසල්වැසියන්ට මා විසින් සහ ඔබ විසින් අප සියල්ල විසින් නිසියාකාරව ඉටු කළ යුතුයි කියන ඉටු කිරීමට උනන්දු විය යුතුයි කියන ඒ උදාර පණිවිඩය ඔබ සියලු දෙනාටම මම මතක් කර දෙමින් සිහි කර දෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම අල්ලාහ් තාලාගේ ශාන්තිය හා සමාදාන හිමි වේවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්.